ඒකට ම සිතවිල්ලක්කාවේ ඇතරම රම්බන්ඩා සනිරත් මහත්තයගෙන් ඉතාමත් ම ගරුර චරිතයක් ඇතුමා මේ ගීත රජනා කර දින හා ගොඩක් පොත්පත් ලේ දින ඇතුමගේ ලංකාටලු දේශපාලනයක් කියලම පොතක් කියව්වා ඒකම දෙදහ ඉතර අවුද්ධ කියවේ ඒ කියවන අවස්ථාවද මේ පොතේ එක්තර පරිච්චේදක තියෙනවා ලංකාවට පයිනස්සාගේ හඳුන්ලා දුන්නේ ඇයි හා ඒ පයිනස්සාගේ තියෙන අහිතකර ප්‍රතිඵල ඒ කියන්න මේ ගහ අඩිවිස්සක් තියෙනවා නම් අඩි 25ක් විතර මුල බහිනවා යටි රෝපණයක් ඇත්තෙම නැහැ අපි දන්නවා දැන් කොස් ගහක් හරි මොනාරි ලංකාවේ තියෙන ශාකයක් වාගා කරන් පස්සේ මේ සතෙකුට හරි කණ්ඩ මිනිසෙකුට කණ්ඩ මේකේ ඵලයක් හට ගන්නවා මේ පයිනස් කියන ශාකයේ කිසිදු පටයක් ඵලයක් හට ගන්නෙත් නැහැ මේ ලී හෝ කිසිම දෙයක් ඇත්තටම ප්‍රයෝජනක් ගැනීමේ හැකියාවක්ම නැහැ මධ්‍යම කඳුකරයේ ජලපෝෂක කලාපයක් තියෙනවා නම් මේ ජලපෝෂක කලාපයේ තමයි මේ වැඩිපුරම මේ පයිනස් ශාකයේ වගා කරලා තියෙන්නේ එතකොට දැන් නීත්‍යානුකූල තත්ත්වයේ මේ මිනිස්සේ පයිනස් ගහ කපාගෙන ඉන්න ගියන් පස්සේ ගහ අයිති එක්තරා මාත්‍ය පරිපාලන ආයතනයකට නම් ඒ ගහ වගා කරලා දින බිම අයිති තවත් පරිපාලන ආයතනයකට යම් ලංකාවේ යම් කිසි කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් මේ කියන පයිනස් ශාකයේ කුමක් හෝ දවකට දර සඳහා හරි කපලා ගන්නවා නම් මුදලක් තැන්පත් කරලා අවුරුදු කහමාරක් විතර කාලයක් යනවා උදාහරණයක් විදිහට කියනවා ලක් අවුරුදු අක්කරේක විතර වයිනස් ශාක කපලා ඉවත් කරනවා ලක්ෂ 25ක විතරක් විතර තැම්පත් කරලා අවුරුදු දෙකක් විතර බලාගෙන ඉන්නකොට මේ කියන ව්‍යාපෘති වර්තාව පෙවෙන පරිසර බලපත්‍රය ඒ කියන නීත්‍යානුකූල ලේඛනය කියනකොට අවුරුදු එකහමාරක් දෙකක් විතර යනවා ලංකාවේ සාමාන්‍යයෙන් ਸਰව සාධාරණ විදිහ ව්‍යාපාරයක් කරන මිනිස්සුෙකුට බෑ ලක්ෂ 25ක විතර මුදලක් මේ වගේ දෙයකට මේ තැම්පත් කරලා එච්චර කාලයක් බලාගෙන ඉන්න. ඒ කියන්නේ මේ නීති හදලා දින්නේ මේ ගස් කපන්න බැරි වෙන්න. ඊට පස්සේ මම තීරණය කරා මේකත් එක්ක මේ ඒ වෙනකොට බොරතෙල් වෙළඳ ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ගණන් ගලදීව ගොඩක් විකල්ප ඉන්ධන සඳහා මේ මිනිස්සු යොමු වෙමින් හිටියා. මම ඒ වෙලාවේ තීරණය කරා මේ පයිනස් ශාකේ අපි දන්නවා පරිහරණය කරපු කෙනෙක් ඉන්නවා. මේ පයිනස් ශාකේ සියලු කොටස් ඉතා ඉක්මනින් දහණය වෙනවා. ඉතින් මම තීරණය කරා පළවෙනි අවස්ථාවේදී මේක මේ යම් කිසි මේ කොටස් එකතු කරලා මේ පයිනස් ශාකේ කොටස් එකතු කරලා පල්පෙක් වගේ හැදලා ඒක මේ විජලනයකට පත් කරනවා. වේලීමකට පත් කරනකොට මේකෙන් ඉස්සරම මේ වායුවක් නිකුත් වෙනවා. ඒ වායුව ආයි නැවත මේ කූලිං සිස්ටම් එකක් කරලා කූල් කරන් පස්සේ මේක ලික්විඩ් එකක් වෙනවා. මේක පත්තු වෙනවා. අත්‍තරම ඊට පස්සේ මම මේ මෙතන මේ මගේ ගමේ තියෙන ත්‍රිවිල් වලට රුපියල් 60 මේ පෙට්‍රල් ලීටරයක් වික්කා. එතකොට මේ ඒ අවස්ථාවේදී මම මේ එකට ඉරුව ප්‍රාදේශීය ලේකම් මට මතක කරුණාත්න කියන මහත්තයෙක් සඳහා මම ලිඛිත අවසරයක් ඉල්ලුවා. මෙන්න මෙහෙම දෙයක් මෙහෙම කරන්න බලුවන්. මෙන්න මේකට මොන හරි නීත්‍යානුකූල අවසරයක් ලබා දෙන්න ඕ. මෙන්න මේ සඳහා මොකක් හරි මගපෙන්වීමක් කරන්න කියලා දැනට මගේ ළඟ ලියුම තියෙනවා. ඒ මේ ප්‍රාදේශීය ලේකම්තුමා ගත්ත ලියුමත් මම අදිනවා. එතකොට එතුමා මට මේ සඳහා එතුමාටත් මේ උපදේශයක් ගත යුතු ස්ථාන තියෙනවා අමාත්‍යංශ සංඝෝ කියලා. එතුමා ඒ අවස්ථාවේ තීරණය කරනවා උපදේශයක් ගත යුතුයි කියලා. ඒ උපදේශයෙන් හා එතුමාගේ ඍජු නිවේදනයේ තමයි කිසියම් අවස්ථාවක මේ නීත්‍යානුකූලව කිරීමේ හැකියාවකුත් නැහැ. ඒ නිසා මේ මෙතනින් එහාට පවත්වන හැකියාවක් නැහැ කියලා මට ලිඛිත දැනටත් අවුරුදු 2000 ගත්ත ලිපියක් දැනටත් මගේ ළඟ තියෙනවා. එතුමා දැනටත් රාජ්‍ය සේවයේ ඉන්නවා. මේ ඒ තමයි පයිනස් ශාකයේ පෙට්‍රල් ලිපිරීම සඳහා අත් වූ ඉරණම. මට ඇත්තම මහත්තයා දැන් ඒත් ව්‍යාපාරයක් සඳහා කිරීමේ අවරමකට මම පයිනස් ශාකයේ පෙට්‍රල් හදා යදුවා නෙවෙයි. අපි දන්නවා මේ වගේ දෙයක් අපි හිතමු බිම්මල් හදන්න පුරුදු වෙච්චාම මම බිම්මල් හදනවා නම් ඔබතුමාට ආදායම කරනවා ඔබතුමත් හදනවා. ලංකාවේ ත්‍රිවිල් රදරේ යදුරම් බොහොම දුක්ක කම්කටොළු විඳලා තමයි ත්‍රිවිල් එකට තෙල් ගහගන්නේ රුපියල් 100ක 200ක 6 එකක් යන්න. ඒතකොට මෙන්න මේ මිනිස්සුන්ට මේ කියන මේ ෆයිනස් ආගේ තියෙන පෙට්‍රල් ඉපදීමේ ක්‍රමය හඳුන්වා දුන්නා නම් මම මෙයාට කියවනම් මෙයා අරයට කියවනම් අන්න ඒ වගේ මේක කඳුකරේ තියෙන ෆයිනස් කියන එක මේ කට්ටිය තුම මාස දෙක තුනක් ඇතුළත මේ පෙට්‍රල් අවශ්‍යතාව දින මිනිස්සු මේක ගලවගෙන එනවා. මට ඉලක්කේ උනේ අන්න ඒ වගේ දෙයක් කරලා හරි කමන්නේ මේක මේ සමාජයේ යහපතක් කරලා ඔය ෆයිනස් ගහ හදනකොට උණ ගහ හදුවා නම් ඒක ඊට වැඩිය යෝග්‍යයි කියලා තමයි මගේ මනසේ තියෙන්නේ. එතන කරු මහත්තයා දැන් ඔය ෆයිනස් ශාකයේ පිළිබඳව ගරු ගෝඨාභය ජනාධිපතිතුමාට කලින් හිටපු අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් සංඝෝගේ මේ දේශපාලන ප්‍රතිපත්තිමය පොරොන්දුවක් ගෙනවා. කඳුකරේ තියෙන ෆයිනස් මෙන්න මේ අයිතිකර තත්ත්වයක් තියෙනවා. ඒ ඉවත් කර ගැනීම සඳහා මම මට මතකයි ඒ වගේ ගෙනවා මේ කළ දෙයක් කළ යුතුයි කියලා. මොනවදෝ තැනක මේ අපි ඔක්කොරම යම් කිසි දෙයක් කර ගැනීමේ නොහැකියාවක් තියෙනවා. එතකොට මම යම් කිසි පරිසරයට ආදරය කරන රාජ්‍ය නිලධාරියෙක්ව දේශපාලඥයෙක් ඉන්නවා නම් ඇත්තටම මම ඉල්ලා හිටින්නේ අපි දන්නවා හොඳරම කොස් ගහ නීතිගත කරලා කොස් ගහ කපන්න බැරි වෙන්න නීති ගෙනල්ලා දිනවා. අපි මේ කුමක් හෝ ව්‍යාපෘතියක් සඳහා කවුරු හෝ කෙනෙක් යොදාගෙන මේ කඳුකරේ තියෙන පයිනස් ශාකයේ වෙනකොට කොස් ගහක් ඇදුවොත් කණ්ඩර නැති වෙලාවේ මිනිස්සේ කොස් ගිරියක් හරි කයි. මේ පයිනස් ශාකයේ ගියන් පස්සේ ඒක ඇතුළට ගියන් පස්සේ හුස්ම ගන්න අමාරුයි. මේ පරිසරයට බොහෝ ව්‍යසනකාරී දේවල් කරන ශාකයක් තමයි ඔය පයිනස් ශාකයේ. සමහරවිට ව්‍යාපාරයක් විදිහට හෝ දීර්ඝකාලීනව මේක මේ ඉන්ධන භාවිතා කරන්න බෑ. මේ ගහ විනාශ කිරීමේ එක් දෙයක් හා විනාශ කිරීම තුළින් ප්‍රතිලාභයක් ලැබීමේ ක්‍රමයක් තමයි ඔය ඉන්ධනයක් නෙපදවීම. මම හිතා මෙහෙම ඒ යම් කිසි ව්‍යාපෘතියක් ගෙනල්ලා මේකට ඒ විකල්ප ශාකයක් ලංකාවට ආවේනික හා මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ඇති ශාකයක් වගා කිරීමත් එක්කම මේ ශාකය ගලලා ඉවත් කරනවානේ.
ඒ ඉවත් කරන අවස්ථාවේදී දැන් එදාටතිමනට වැඩිය වයිසින් අපි මුහුරාගිල්ල තින තාක්ෂණ තාව දියුණ වෙලා තියෙනවා. එතකොට මේ වගේ ඒ කපන දැනටාපු සිවිල්ලක්කර ඔබදුම කිවට පස මට ඒ ශාක කපන ගවම එක තින ශාරය මේ වකරලා ඒ අවස්ථාවදී මේ එකතු කිරීමක් කරගන්න පුලුවන් ජංගම විදිර මේ දම ජංගම කසලපති චක්‍රී කරණ යන්ත්‍රය හා සමානව ඇත්තරම ඒ කියන ශාකයේ ගලවා ගැනීම හා ඒ සාරය රගෙන ඒ මොහොතේ මේ යම් දෙයක් කිරීමේ හැකියාව ඇත්තරම මේ රජය මැදිහත් වෙනවා නම් කිරීමේ හැකියාව මේ බොහෝ වශයෙන් පවතිනවා. ඉන්ධන නිපදවීම කියලා කිව්වට දැන් මෙහෙම එකක් තියෙනවා යම් කිසි ව්‍යාපාරයක ඇත්තරම බහුතරයක් දේශපාලඥයන් ඉන්නේ ඉන්ධන ටික මිලදී ගත්තන් කියන මේකෙන් අතුරුපලයක් ඉදිරිය අපි ඒ ගහේ සාරය එනකොට මේ ඉරුඟුරු ටික එකතු වෙනවා. දැන් ඇත්තරම දන්නවා ඒ මේ විදුලිය නිපදවන තැන් හා බර්නර් පත් වෙන තැන් වලට ඒ කියන ඉරුඟුරු ගන්නවා. එතකොට මේක යම් කිසි දේශපාලඥ හරි කවුරු හරි ව්‍යාපාරයක් තකා මේක මේ ගස් ටික කපලා වෙන ගහක් කැපීමේ වෙන ගහක් රෝපණය කිරීමේ උවමනාවක් නැතු වෙනවා නම් කිසිම වෙලාවක ඒකට ලෑස්ති නැහැ. වෙන ගහක් හදන ගමන් මේ ගහ ගලවද්දී යම් කිසි ප්‍රතිලාභයක් ඉන්ධනයක් හෝ ඒ කියන එකට එනවා නම් ඒකට මම ඕන වෙලාවක ඕනම මේ කොන්දේසියක් කරතේ ඇත්තටම සූදානම්. මටත් අවශ්‍යතාවය තියෙන යම් කිසි දවසක මිය දෙන්න කලින් මේ අතපය කුණු වෙලා මැරෙන්න කලින් මොනාරදයක් කරන්න ඒක කිරීමේ අරමුණ යහපත් විය යුතුයි. තවත් ඉන්න කෙනෙක්ගෙන් ඔය කියන එතනවල පිරීම හෝ මොනාරි වෙන දෙයක් සංකල්පයක් මත මේ ව්‍යාපෘතිය පටන් ගන්නවා නම් කිසිම ආධාරකින් දායක වීම හෝ අහගෙන ඉන්නවත් කැමති නැහැ. වෙනත් ශාකයක් ඇත්තටම මගේ මනසේ පවතින්නේ කොස් ගහ වගේ මිනිසුන්ට ආහාරයක් මිනිසෙකුට සතෙකුට අපි දන්නවා දැන් ගොඩක් තියෙන දෙයක් තමයි මේ 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 පේතේ තියෙන දෙයක් වගාවක් කරන්න බෑ රිලව් වෙනවා. ඒකට හේතුව තමයි අපි හිතමු රිලව් අය කියන්නේ ඒ සත්තු දැන් නීත්‍යානුකූල අවසරයක් දුන්නා ඌරන්ට රිලව්ඬ මේ අර මේ වායුතුවක් වලින් පහර දීමට නීත්‍යානුකූල අවසරයක් දීලා තියෙනවා. ඒ දැන් අපි යනවා පාර දිගේ යනකොට අපි දකින්න දෙයක් තමයි වායුතුවක් සඳහා වෙළඳ පොලක් ඇවිල්ලා තියෙනවනේ. මේක මත විශේෂම කතාවක් මේ සිදුවිල්ලක් දැන් ආවේ වායුතුවක් සඳහා වෙළඳ පොලක් ඇවිල්ලා තියෙනවා. වායුතුවක් කරා මිනිසුන්ට වෙඩි තියන්න නෙවෙයි මේ කියන වනසතුන් මේවා කරන්නනේ. මෙන්න මේ මේ කඳුකරයේ තිබුණු මේ සත්තුන්ට ආහාරයට ගන්න පුළුවන් ශාකයන් විනාශ කරලා ඒ වෙනුවට විදේශයෙන් ගිල්ලා තියෙන මේ රට විනාශ කරන්න තියෙන ශාක තියෙන නිසා තමයි සත්තුන්ට කන්න බොන්න නැතුව ඔවුන් මේ මේ මිනිසුන්ගේ මේ ගමඩ පැවෙන්නේ නැත්තරම මේ සමහර අවස්ථා තියෙනවා මේ ලංකාවේ සියලු ප්‍රදේශවලට මේ බොහොමයක් ප්‍රදේශවලට මේ ගෙදර වහලා යන්න බෑ රිලව් වල උන්ට කන්න දෙයක් නැතුව ඒ වනසත්තු ඇවිල්ලා මේක විනාශ කරලා යනවා. ඒකටත් හේතුව මෙන්න මේ මේ ඒ ඔය ෆයිනස් ශාකයේ වගේ ශාකයන් වගේ ඒකට මේ කොස් ගහ වගේ ශාකයක් ඇත්තටම වගා කරන්න පුළුවන් රාජ්‍ය මැදිහත් වීමෙන් දැන් ගිහලා යම් කිසි කෙනෙක් මේ කතාව අහගෙන ගිහලා ෆයිනස් ගහක් ගැබුවොත් එහෙම මේ ඒක රාජ්‍ය දේපොළ මේ ඔබතුමාලා දන්නා රාජ්‍ය දේපොළ සම්බන්ධයෙන් තියෙන මේ නීතිමය தත් එක කොහොමද කියලා එවැනි தත් එකට මේ 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 පනත් මගින් මේ වගේ රටපත් කරලා තියෙන්නේ ඒ කියන පාලන අධි ඒ කාලේ තිබුණු පාලන අධිකාරියෙන් ගිල්ලා තියෙන විනාශකාරී தත්යන්.